සමන්තාಚකවාලಿಸු අత್්‍ර ග්චන්තුುදීවතා සද්ධම්මං මනිරජಸಸනන්තුು සදගමොක්කද දම්ම සවනකාලු අයංබධంතා දම්ම සවනකාලු අයංබදంత දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස් සද් බුද්ධි සම්පන්න කාරුණික පින් නත්නි ප්‍රඥා නාරිකාවතුලින් ලෝකය පුරහා විචරුවා හරිෙන උතුම්මූ ධර්මදේශනනා රාශී අතරින් තවත්තෙක් ධර්මදේශනයක් ්‍රවනය කරන අතරේ සිෙරු රටවාසන්ට ලෝකවස්සන්ට ධර් අවබෝධ කරග ධර්මදාානයක් වශයෙන් බෙදා හදාදීමට පින්බරදායකත්තය ගත්තේ අංක තිස්්සටෙන් එක චාතික නිවාස ක්‍රමය කිරිබච්චඩ පදිංචි දීප්ති පෙරාමහත්මේ විසින්. අරුණ ഓස්ට്ේලිය ාවේ පදිංචි චතුර චමල්කස් දිසානායක පුතුනුවන්ගේ අදදිනට යෙදෙන විසිහත්තනයි චන්මදිනය වෙනුවෙන් මෙම උතුම්මෝ ධර්ම දේශනය සිදිකනු ලබන අතර පුතුනුවට නිදක් නිරගි සෝපත්දභාාවය සහධීර්කාය සම්පත්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන උතුම් චතුාරි සත්‍යය. ್ ධ පිනි ස ධර්್ තුವ ಸ ವවා ಆಸ್ರೇಲಯ ವೇ දිಿಂಚි ಸುරಾජ ಆසිරි දිසානාಾයක ತනුවන් ಲಮಾಲಿ සಚනි දියනයට නිදුක් නිಿරෝගಿ ಸුවපත්භාවය සහ දීර්කායි ම්පತ್ಯಸර සේවා. එමෙන් ುವදු කರුණ ಾර ේశන් කරුණ රත්න පුತනුවන් දෙපලටද නිದುක් ನಿරෝගಿ ಸුවಪත්್භාවය සහ ීර්ග සಂප್ಯ ලබේවා සියಲು දෙනනාට ම್ රුවන පිහිට ಆಸසිර්වාදිය වවා. ස බෝධය පිසමේ ධර්र्මය හේතුවාසනාවේවා පල සප ML පෙරරපනන් මානල් හැරි් ෙර මනන් s දිසානායක පියානන්ට සලි කර රත්න පියානන්ට මෙමතුම් ධර්මදාානෙන් චනතවන්නාව පුණ්‍ය කුසල් අනුමෝදන් ව උතුම් නිර්වාණය ක්සාත්යවා ගෞරවනීය දේ ශකයාණන් වහන්සේටත් ්‍රඥානාලිකාවේ ධර්මදේශනා ක්සිදු කරන සියලුම දේශකාණන් වහන්සේලාටක් නිදුක් නිරෝගිෂෝපත් භාවේ ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් වහා නිවන්න අවබෝධ කරගැනීම පිණිසම මේ පුුණ්්‍යධර්මය හේතුවාසනාවේවා රෝගාතුරව සිටින තුඩාවේ ප්‍රේමාලෝක ස්වාමින් වහන්සේටික් මන්ස්ුවය හා ප්‍රාර්ථනීය බෝධියකින් වහහා නිවන්න අවබෝධය පිස පු්්‍යධර්මය හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒර්ථ ඇතිව ධර්මදානම පින්කමක් කොසිෙන් සිද්ධ කරන්නේ. එඒ ප්‍රාර්ථන වන්නේ ආකාරයට මිෂ්. සිද්ධවේවා කියල ප්‍රාර්ථනා කරමින් ධර්මද ආරම්භ කරනවා. මාතෘකාව නිවන් මඟට උපනිශ්‍රය වෙන ගැඹුරට යොමුවන ධර්මදේශනාවක්. දැන්බාන ධර්මය හොඳට අහල ශ්‍රවනය කරලා ධර්මය පිළිබාඳෝ යම් පිබිදීම යම් පැහැදීම ය මාකාරයක අවබෝධයක් තියනවාඒ අපට තේරෙනවා වැටහෙනවා අපි එකක කතා කරන යම්යම් ධර්මයන් පිළිබාඳව අපෙන් වමස්සන අය ගොඩාකින්නවා ඒරතෙක කතා කරපුහාම අපට තේරෙනවා දෑලගේ මානසික මට්ටම බොම උසස් බොහම ඉහලායිඒ ධර්මය හොඳට අහලා ශ්‍රවණය කරලාඒ ශ්‍රවණය කරන ධර්මය ගොඩාක් දෙන බනහවුව අහනවා ඇබේ පිළිපැදීම ටික දෙනයි ඒ සාකච්ඡා අතරින් වැටහෙෙන් එකයි මොකද සුලු පිරිසක් තමයිඒවිදිහට අපින් හලා එකරුණු කාරණ තමන්ට නොවැටහන්න මන්ට නොතේරු ගැඹුරු කරුණු අපේ නහලා නැවත දැනගෙන පිළිවෙෙත්තට බහින විශාල පිරිසක්කන්නවා. හැබ අපි ධන්න මෙ ධර්මය ශ්‍රවණය කර නති විශාල පිරිසක්කන්න. හැබයින් තර්මක පිරිසක් තමයි පිළිපදිින්. මේ ධර්මය පිළිපදින්නේ නැතුව ධර්මයට බැසගන්න නැතුව ධර්මය හොයන්න ැබේ බහිනෝ පායෝගිකව බහින්නෝන එදිනදා ජීවිත එතුලින්ම බහින්න පුළා මකද මේ මුලු විශ්ෂයම කමටහන් මේ විස්සේ කිසිම දෙයක් නෑ කමටහනක් වසය මෙනෙහි නොකරඩ පුළා ඕනම ධර්මයක් ගත්තොත් කමටහන් අධ්‍යාත්මික වස මෙ සාරීරයේ තියෙන ස්කන්ද වශයෙන් ගත්තත් ආයතන වශයෙන්ගත්ත ධාතු වශයෙන් ගත්තඒවගේම බාහිරම සියලුම දේව රූප සබ්ද ගන්ධ රස්ස ඉස්පර්ෂ දම්මක සියලුම දේවල් ගත්තොත් එ සියලුම දේවල් වලට අයිති රූපයට අයිති විශාල කොටස් සම්භාරයක් විශ්ේතිීනවා සබ්දයට අදාල විශාල සබ්ද කොට්ටාස විශ්ේතියන සුවදර ශල සස්ුවඳ වර්ග ගන්ධයන් සුගන්ධයන්මලෝකෙතියෙන විවිධාකාරය රසයන්ලෝකෙතින ස්සේතියන එගේ පහසති පහසනං සීතහස්න පහස විධාකාරය පහසයන් පිළිබඳ ඒවගේ අරමුණු ධයාරමුණ කරන්න පුළන් මෙලෝකෙතියෙන ඕනම දෙයක් අරමුණු කරන්න පුලුව ත්‍රමේ සෑම දෙයක් මගත්තුොත් කමටහන්න කර්මථා එමන සෑම කමටහනක් තුළින්ම අපිට යථාර්ථය අවබෝධ වඩ ඕන. ඔබදුනී නැත්තන් එක අපේ තියෙන දුරුවලකම. අප ඒ සඳහා ඔවුනන් දුවනේ ඒ සඳහා වෑයම නැවත්සාහයන ඕන කමන එකයි නැ සෑම දෙයක්ම කමටහන් වශයෙන් අරගන්න අප විදර්ශන ඥානය උපදවාගන්න පුළුව. ඇති සැටි ඳදකින්නු පුලො ඒේකට වෙංවෙලා වාඩි වෙල ඇස් දෙක පියාගෙන ම කරන ක්‍රියාවක්තුලින් මනෙමි ක්‍රියාවක්තුලින් මනෙමි ඕනම දෙයක් අරගෙන නිවැරදිවමනෙහි කොළොත් අවබෝධවෙන්නේ සත්තිය පරම සත්්‍යය. ත්‍ර පරමාර්්‍යය තමයි අපට මේ ධර්මය අවබෝධ කරගඩ පුළුවන්. සම්මුතිය මනස පැවතෙන තාකල් මනොවිතර්ක සමුතිය තුළ තියතා ධර්මය අවබෝධ කරගන්න සමුතියෙන් බැහැරව පරමාර්්‍යයට සිිත යොමු කළහාම අධ්‍යාත්මික හාර බාහිරවශයෙන් මේ විශෂේ තියන ඕනම දෙයක් ගැඹරින් මෙනිහිරන්න පුළ. ගැඹුර මෙනෙහි කොළොත් අවබෝධවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උධර්මය මංගේ සඳහා ගන්න අපිදන්නෝ දැන් බෝධි අංග කියලා බෝධි කියන්නේ නිවන එ නිවනට අවශ්‍ය කරන අංග තියෙනවා එ අංග කීපයක් මං පසුගිය දේශනවල සිද්ධ කල්ලා තියෙනවා ද ගන්න මේ ගැඹුරට යොමෝන ධර්ම දේශනාවක් නිසා ඒ ගන්නවා බෝධි අංගවලින් මේ පස්සද්ධ සම්බෝධි අන්ගේ කියන එක. පස්සද්දිී. අපි හලතිනෝ සතිය ධමවිච්චිය වීරිය ප්‍රීති පස්සද්දි සමාධී උපේකා. මේ හත බෝධි කැනෙ නිවන ොට නිවනට අවශ්‍ය කරන අගහත මේ හත නැතු මෙලොක කිසි කෙනනකුල නිවදකින්න බැහැ මේකනුත් මේ පස්සද්දී කියයන්නේ එක අය ගම්බීරයි ගැුරුයි මොකද මේ පස්සද්දිි කෙරකය පසදි කෙරකයන සංසිිදනවා කියන සංසිද නමනද පස්සද්දිී චිත්ත පස්සදී කය පසද චිත් පස්සදද. කාය පස්සද්ද කියල කියනම වේදන සංඥා සංකාර කියන නාම ධර්මයන් ගේ සංසිදීම වේදන සඥ්ඥා සංකාර. ඒ ධර්මයන්ගේ සංසිදීම විඤ්ඥානය සංසිඳීම චිත්ත පස්සද්දිය. ප්‍රපස්සද්ධ කියන්නේ එන මේ සංසිදීමම නිවනයි. කාය පසදදි චිත්ත පස්සද සමහරත්තැංවදනම කායපසද්දිකැනම කේ සංසිදීමකෙන අ අවවිධාර්මය දේශනා කරන්නේ කාය පස්සද්දිි කියන්නේ වේදන සං්ඥා සංකාර එව සංසිදීම එවැ නිවීම චිත්ත පස්ස දෙකයන විඤ්ඥානය විඤ්ඥානය සංසිදීම තර විඤ්ඥානය සංසිද සාමුලිම සංසි දෙෙන්න්නේ රාතන් වහන්සේගේ අවසාන චුතිසිතේදී. එතකම් විඤ්ඥානය සංසිදීමක් නැහැ. රාතන් වහන්සේටත් පෙරකරගත්ත කර්මශක්තියේ විපාක විඳීම සඳහා සකස්ච්ච නාමරූප දෙකේ ක්‍රියාවලිය වර්තමානය සිදුවෙනවා ඒ කර්මශක්තිය අනුව. එක ජීවිත ඉන්ද්‍රියෙන් පාලනය කරනවා. අවසාන චුතිසිතේදී විඤ්ඥාය සංසිදනවා ැන හමුමලින් සංසිදර. එතකම් විඤ්ඥාන ගන්නවා. ඇබේ ගන්න විඤ්ඥාන වලට කර්මමත පිහිටල නෙමේ ගන්න කර්මත්යක සම්බන්ධ කල නෙමේ ඒ විඤ්‍යාන ගන්නන්නේ රාතන් වහන්සේ. ඇයි රාතන් වහන්සේ කර්මශය කළ කර්මවල නැවත භවයක් සකස් කිරීමට අවශ්‍යය කරන ආකාරයට රහතන් වහන්සේගේ සිතේ කර්ම සකස්සයනෙ නෑ කර්ම සකස්ෙන නැති නිසා රහතන් වහන්සේගේ අවසාන චුතිෂිතයේදී කර්මයකක් සම්බන්ධ නෑ විඤ්ඥානය කර්මයත් එෙක්ක සම්බන්ධනය ද කර්මයත් එෙක්ක සම්බන්ධ නැති වඋුණහාම වි්ඥායනය සංසිධෙන ඒගැන්නේ විඤ්ඥානයටයි පැවැත්මක් නෑ පවතින්ඩ බෑ එතනද තමයි සහමුලින් සංසිදන්නේ. හැම පැවැත්මේදි ප්‍රවෘතියදී විඤ්ඥානය ය මාකාරයක සංසිඳීමත් තිය. විඤ්ඥානය කියයන්නේ මොකද කියන කාරණය වැත්තු දන්න විඥානයකයන්න අමුණ දැනගක්. අරමුණ දැනගන්න විඤ්ඥානයෙන් හැබැයි ඒ අරමුණ දැ විඤ්ඥානය ප්‍රඥාව තමයි රහතන් වහන්සේගේ සිතේති දැකට එක තේරුම් කල කියන්නෝ නැනැත්ම් තේරෙන්නේ දවිස්තර කල කියන්නඕෝන. රහතන් වහන්සේට සක් තියනවා. රහතන් වහන්සේ ඇසන් රූප දකිනවා ඇබ දකිනවා කියන වචනේ රහන් වහන්සට ගැලපෙන්න්නේ න ප්‍රඥන පුච්චලට ගැලපෙනවා දකිනවා කියනව වචන. හතන් වහන්සට ගැලපෙන්නේ රහතන් වහන්සේ ඇස වබෝධ කල්ලා තියන නිසා බාහිර ඇස ක්‍රියාව රහතන් වහන්සේ දකිනවා බාහිර රූපය අවබෝධ කල තිය නිසා බාහිර රූපේ ක්‍රියාව රහතන් වහන්සේ දකිනවා දැ එ දෙක නිසාන සිතක් හටගන්නේ එකට අපි කියන චක්කු විඤ්ඥානය කියන චක්කු විඤ්ඥානය නැමති අලුත්තෙන් ක්‍රියාවක් පටන්ගත්ත බව රහතන් වහන්සේ දකිනවා. විඤ්ඥානයකයන්න අරමුණ දැනගන්නාස්භාාව්‍ය එතවට රහතන් වහන්සේ. පෘථජනාපිටඒ ඇසයි රූපයයි නිසා චක්කු විඤ්ඥානය රූපය පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා හැබැයි ඒ අපිඒ දැනගන්න සිත වැරදිී. පිළිබඳව දැනගන්නාවූ සිත වැරදි. රහතන් වහන්සේටත් ඒ රූපය දෙකපුගමන් සිතක් හැදෙනවා හැබැයි එතන තියන්නේ රහතන් වහන්සේට තියන්නේ විදර්ශනා ප්‍රඥාව විදර්ශ ප්‍රඥාව තොර විදර්ශනා කියන්නේ විශේෂ දර්ශය ප්‍රඥාව කියන්නේ අවබෝධය. තොර විශේෂ දර්ශයනය තුළින් අවබෝධ කරගෙන ඉන්නවා ඇසහා බාහිර රූපය ඒොහොමද රහතන් වහන්සේට අපි දන්න අපහලත් තියෙනවා ක්‍රියාසිත් හටගන්න කියනක්. ක්‍රාවක් ක්‍රියාවක් පිළිබඳවයි සිත හටගන්න ඇයි ඇසේ තියන ක්‍රියාවක් ඒ සත්‍යය සත්‍යය හැටියට දකිනවා ඒ නිසා ක්‍රියාව දකින සිත. විදර්ශනා ප්‍රඥාව එක චක්ු විඤ්ඥානය කියනෙ කළමේ එතන තියන්නේ එතන තියන විදර්ශනා ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව තර විදර්ශනා ප්‍රඥාවෙන් රහතන් වහන්සේ දකින්නේ ක්‍රියාවයි ඇසක් රහතන් වහන්සේට ගෝචර වෙන්නේ මනසට මනෝ විතර්කය මනසින් විතර්ක කරන්නේ ඇසක් නෙමී අපි මනසිෙන් විතර්ක කරන්න ඇසක්. එකයි වෙනස දැ ගැඹුරට යොමු වන ධර්ම දේශනාවක්න නන ගැඹරට තමයි කියන්නේ. දැම පස්සද්දී සංසින්දෙන් නඕන. තොර සංසිදීම කාය පස්සද්දිී චිත්ත පස්සද්දී. කාය ලහතා චිත්ත ලොහතා කාය මුදතා චිත්ත මුදතා කාය ජතා චිත්ත උදතා කාය පාගුණඥතා, චිත්ත පාගුණ්ඥතා, කාය කම්මඥතා චිත්තප. යදී වශයෙන්.

කම්තා කායකම්ම්‍යතා චිත්තකම්ම්‍යතා කර්මටානු කූලබ යදි වශශයෙන්න තියෙනවා ත්‍රමේකගනන්නේ පස්සද්දී තර පස්සදිි කියන වචනය තේරුතුම සංසිදර. තර සංෂි දෙන්නේ කාය පස්සදදිී චිත්ත පස්සදී. කායකයන වේදනා සංඥා සංකාරවට. ත රාතන්වහන්සේද අරමන් කිව ඇස තර ඇැසේ ක්‍රියාවදකින. ඒ ක්‍රියාව දකිනකට රහතන් වහසේගේ විදීම් සංසිදිල තියෙ ක්‍රියාව දකිනකොට ඒ දකින්නේ පරම සත්‍යයයිඒ පරම සත්‍යයකයන්නේ ඇස්ස කියන ධර්මතාවේ තියන්නේ සතරමහදාතුන්ගේ ක්‍රියාව එතෝට ඒක සිතට හොඳන අනුගත වෙලා තියන සිතට ඇතුළත් කල්ලා තියෙන නව නවත මනෙහි කරලා නැවත නැවත විමසල නැවත නැවත අනුපස්සනා කරලා නැවත නැවත සිහි කරලා ඒ යථා සස්භාවේම සිතට ඇතුල් කල්ලා තියන නිසා රහතන් වහන් සේට්ට දර්ශනය වෙන්නේ දොට දර්ශනය ැන විදර්ශන ක්‍රවිශේෂ දර්ශනයක් එතන ඒ දර් ක්‍රියාවේ දර්ශනය ක්‍රියාේ දර්ශනය ක්‍රියාවකාග ක්‍රියාව මොකයේද ශක්තින් හතරය. තොර දර්ශනය වෙන්නේ ශක්තින් හතරය ක්‍රියාවයි. එදොර එතන විඳීම සංසිදිලා. එැ පිබඳම මම කියලාගන්න ෙත්නෑ මගේ කියලගන්න ෙත්නෑ මටයිති කියගන්න ෙත්නෑ. එහැ පිළිබඳව විඳීමක් ක්‍රහතන් වහන්සට නැෑ. ආසාවිෙන් විදිින්නේ. දික්්ටිය පිරිසිදුයි. චන්දරාගේ බැහැර වෙලා. ක්‍රාව සිිත ක්‍රියාසිතක් හෙදුොර ක්‍රියාව දකිනු ක්‍රියාවදකිනකොට දෙැ අපි දන්න පියහලතියනො අපිද හොඳට දේශනා කරලා තියනෝ ඇස බාහිර රූප දෙකනිසා සිත තුන්කරුණේ එකතුේ ස්පර්ෂය ස්පර්ශය නිසා විඳීමේසිිත. ඇදැ එතකොට විඳීමක් රහතන් වහන්සේට නෑ විඳීමක් නැත්තං කාය පස්සද්දී. ඒ සංසිදිලා ඇතුර විඳීමක් නැත්තං හඳුනා ගැනීමකුත් නැහ. හඳුනාගන්න නිවැරදිව ක්‍රියාවයි හඳුනාගන්නේ. ඒ හඳුනාගන්න ක්‍රියාව තුළ ඇසේ වර්ණය අයින් වෙලා තියන්නේ. අපි ඇස්ස වර්ණ වසෙන් ගන්න ඇසේ වර්ණයයක් හොය නෝොපී එසේ පාටක් හයෙනවනේ ම් රහතන් වහන්සේ අ ක්‍රියාවදකින ක්‍රියාව පිළිබන්ධව සිත නිසා රහතන් වහන්සේට සඥාවනර්ණ වරණය පිළිබඳ. එතොර සංඥාවන්නේ වේදනා සංඥා නැත්තං සංස්කාරයකුත් නෑ සංස්කාරය කියන්නේ චේතනා ඒවත් කර්මවලට දැ පැහැදිලිට ව අතිශය ගැඹුරුයි. ගැබරුට නිල්ලති නිධර්ම දේශ දෝරම රාහතන් වහන්සේ ප්‍රථජජානයන් අතරේ මිස් මනෝ විතර්කයේ මනැත්තාම සිතුවිලි වල ක්‍රියාකාරරිත්තයි මේ දේශනා කරන්නේ හොඳට හන් හොඳ රහල නැවත වීම සන්ඩ නත නැවත පරික්ෂා කරන්න තමන්ටත්තේරයි අවබෝධවී වැටහේබී එන කාය පස් අදේ තකොට ඇස පිළිබන්දව සංසිින්න්දී ලතියෙන්නේ. ඒ සංසිත විදර්ශන අප්‍රඥාාවෙන් ගත්තිය. ඇස පිළිබඳව විඤ්ඥානේ ඇතු ඇස පිළිබවදැ අපි ඇස පිළිබඳව දැනගන්නේ සම්මුතිය තුළ මනෝවිතර්කයක් හදාගෙන. මනෝකයන්නේ මනස්ස විතාර්කයන්නේ කල්පනා කරනු. මනසින් කල්පනා කරන්නේ එහැ කාගහෙද මගේ ඇස මටයිති එකක්. ඇස මගේ එතකොට දික්ක එක්ක බැදිලතියෙන්නේ. විඥානය බැදිිලතියන්නේ දිට්ටියත්යක්ක එතන ප්‍රඥාාවනේ එතන විං්ඥානයක්තිේනම්. ඇස පිරිිබඳව දැනගත්තා උසිත. මගේ හැකල හිතන කොටම සිත හැදිරිිවරන්නේකොට මගේ තර එතර විං්ඥානය පහලවිර ඉවරයි මගේ හැ කියියනකොට. එතන ප්‍රඥාාවනේ. රහතන් වහන්සේට තියෙන්නේ විදර්ශනා ප්‍රඥාව තර විදර්ශනා ප්‍රඥාවෙන් රහතන් වහන්සේ දකින්නේ ඇසක් දකින්නේ නෑ. විඤ්ඥානය සවි්ඥා ඇස පිළිබඳව නමයි සිිත ක්‍රියාව පිළිබඳවස් චිත. සත්‍ය වශයම සිද්ධ වෙන්නේ මොකද ක්‍රියාවක් ක්‍රියාව කාගෙද ක්‍රියාව කොහේද මොනවහි ක්‍රියාවද සතරමහදහතුන්ගේ ක්‍රියාව. ත සතර මහදාතුන්ගේ ක්‍රියාව කියල රහතන් වහන්සේ විදර්ශනා ප්‍රඥාවෙන් එ හොඳට සිතර අනුගත කරලා සිතට ඇතුල් කල්ලා තියන්නේෙ නිසා ඒ නිවැරදි දර්ශන්ය ටතමයි මනෝවිතර්කය. මනෝකිවේ මන සිට විතර්කකයන කල්පනා කරනවා. පම සතරමහධාතු පිළිබාන්ඳ ක්‍රියාව පිළිබඳවයි. තොර ක්‍රියා සිතක් . බාහිර රූපය අපට විඤ්ඥානය හදනවා. බාහිර රූපය. ඉ බාහිර රූපය අපි ඒ ඇසක්ක සම්බන්ධ කරගන්න බාහිර රූපය පිළිබඳව අපට සිතක් හෙදරු. රාහතන් වහන්සේට හැදෙන සිත වෙනස්. අපට හැදෙන සිත වෙනස්. ඇයි වෙනස්වෙන්නේ අපි ඒක රූපයට වර්ණයක් ඇතුල් කල්ලා තියෙනවා එරූපී වර්ණස්භාවි වණ රූපය තම චක්කු ප්‍රසද රූපය එක ගැටෙන්නේ. ොට රහතන් වහන්සේට වර්ණ රූපය ගැටුනට රහතන් වහන්සේ සඥාවෙන්න්නෙමී ගන්නේ. එකනි වර්ණය පිළිබන්ධවනමි රහතන් වහන්සේගේ විදර්ශනා ප්‍රඥාවතියෙන්නේ ක්‍රියාව පිළිබඳව. බාහිර රූපය සත්‍යය වශය මොකද තියන්නේ බුදුරජාන් වසේ දේශනා කරන මහනින එතැන තියන්නේෙ ක්‍රියාවක් කොහොම ක්‍රියාවත් මොනව ක්‍රියාවත් සතරමහ දහතුන්ගේ බහිර රූපය ඒක නෙමයිද තියෙන්නේ ඒ තමයි තියන්නේ. දු අපට හටගන්නවා බාහිර රූපය යසයිෙන් නිසා රූපය පිළිබඳව දැනගැීම ශික්. රාහතන් වහන්සේට ඒමෙන්වුවට ඇැහැ දෙන්නේ අ බාහිර රූපයරූපේ ක්‍රියාව පිළිබඳස් සිතක්. සත්‍ය වශයෙන්ම මොකක්ද තියෙන්නේ. බාහිර රූපයක් තියෙනවාද එමනැත්තන් අර ධර්මත්තා හතරේ එමනත සුද්දාශ්්‍රක කලාපේ ක්‍රියාවක්තීරවද. සත්‍ය වශයෙන් මකදද තින්නේ. මමීට කලනුත් කියල දීර තියනවා. සම්මුතිය තුළ සම්මුතිය විද්‍යාමාන තාක් කල් පරමාර්තය, අවිද්‍යාමානයි. පරමාර්තය දර්ශනය වෙන්නේ. අවිද්‍යාමානයකිවේකයි. එතොර විද්‍යාමාන වෙලාතින සම්මුතිය. සම්මුතිය හටගන්න විඤ්ඥානයක්. ඇසයි රූපය නිසා විඥ්ඥානයක් කටගන්න සම්මුතිය. පරමාර්ථධර්මය විද්‍යාමාන වනාා දාට එයාට. හටගන්න ක්‍රියාව ක්‍රාසිතක් තියන්නේ මොකද බාහිර රූපය මොකදද තියන්නේ බාහිර රූපේතයනෙ ක්‍රියාවක්. එනත් සත්ත්‍යය සත්‍යය හැටියට දකිනවා කෞද ප්‍රාතන් වහන් ඒ සත්‍යය සත්‍යය හැටියට දකින එට කියන විදර්ශන එටයි විශේෂ දර්ශනයකිවේ විදර්ශන ප්‍රඥාව අවබෝධයි විදර්ශන ප්‍රඥාාවතුලින් ලබාගන්න අවබෝධය නිවර දි අවබෝධයයි. රාතන් වහන්සේ සිත යොමු කල්ලා තියෙන්නේ ක්‍රියාවට ක්‍රියාවට සිත යොමු කලා එතොට ක්‍රියා දෙකක් පිළි බාන්ධව නිරන්තරයෙන් රහතන් වහන්සගස් මනෝ විතර්කය එතොට කොහෙද කර්මයක් හෙදන්නේ එතොර කොහෙද කර්මයක් හෙදන්නේ. ඒ ධර්මතා දෙක නිසා හැදෙනව සිතක් චකු විඤ්ඥානය හැටියට පිදන්නවා අප කියනව කතා කරනවා වි්ා නමුත් තරාතන් වහන්සේ දකින්නේ ඒකත් ක්‍රියාවක් ක්‍රියා දෙකක් එකතු වෙලා පවතින දෙයක් හදන්න බැහැ ක්‍රියා දෙකක් එකතු වනම හදන්නත් ක්‍රියාවක් හැදින්නත් ක්‍රියාවක් එතගොට නම් සිතද්ද හටගන්නේ ක්‍රියාවද්ද හටගන්නේ අපේ එකට කියන සිතේ ක්‍රියාව කියන්න නැත් තේරෙන්නේ සිතේ ක්‍රාව වේික්න මේ හටගන්න කියාවක්ඒ ක්‍රියාවට අපිකි වචක්කො වි්ඥාය දෙතන ක්‍රියාවක් දෙ ක්‍රියාවක සවභභාවේන හටගන්න සනය නැතිවෙන එක එක තමයි ක්‍රියාව හැටිය යම් දෙයක් ස්තීරෝ පවතිනවා නං එක දිගටම තියෙන ස්තීරෝ පවතින්නේ නැත්ත ඇතිවෙනසනේ නැතිවෙන්නේ ක්‍රියාවක්හිද. ඒ තමයි ක්‍රියාව ස්භාව ැ. හනං ඒ ಸತ හැදැනකොට ැ ප್ෘතජ್ජන සභාාවේ ච್ක විഞඥාන හැදන කොට්ටම එතැන ස්್පර්ෂ සිಿද್. ತರ ස්පර්ෂය සිಿද්ධවෙලවර. ච್කු සම්පස් දැ ಪෘತ್ාන පුච්චලයට හැදනව විදීමේ සිිදක්. දැන් විඳ ද ොನ ಆಸ අද ಿඳදින. නරකනන් අමනාපයක ප්‍රතික්ෂප කරනවා දැපි හොයන්නේ ලස්සනේ වන මනරම් මේ ව දර්ශනීයේ වනි ඇයිඒ විදීමේ සිතදන්න රහතන් වහන්සේ විදීමේ සිත හදන්නේ විඳීමේ සිත හදන්නේ නැතින් නිසා කාය පස්සද්දිී කය සංසිදිලා වේදනාව සංසිදිලා න අතිශය ගැබුරුතිේ ගැබුරු වේදනාව සංසිදිලයිතන අපි අපි විඳීනවා කොහෙන්ද විඳින්නේ මනව විතර්කින්. මනස්සිෙන් විතර්ක කරනවා ආස්වාදය පිළිබඳව විතර්ග ගැනෙ කල්පනා කරනවා. මනෝ කියන්න මනස්ස තොර මනසිනේ ද කල්පනා කරන්න විඳීම පිළිබඳ. ඒකම හදුනාගැනීම පිළිබඳව කල්පනා කරනවා. හඳනාගැන්නේ වැරදි ආකාරයෙකට අපි ඒ හඳුනා ගැනීම සඳහපියකට වර්ණයක් ඇතුල් කරලා තිනවා එ බාහිර රූපයටත් වර්ණයක් ඇතුළල් කල තිනවා නැත් සෑම රූපයකම වර්ණයක් තියනවද තියනවා අයි නිසා තමයි වර්ණ ගන්දරස්ස ඕෝචා වණයක් තින ඕනම රූපයක ඕනම සතර මහද්දාාත්තුන්ගේ සභාවයක වණයක් තින. වර්ණ ගන්ධද රස්සව ෝචා රහතන් වහන් සේට වර්ණයක් නෑහ. වර්ණයක් කියන සඥාවෙන් සංඥාව කියන්නේ වර්ණය ගන්නේ සඥාවෙන්. නිල්පාට කහපාට සුදුපාට, රතුපාට රෝසපාඩ, දම්පාඩ ද වියෝදලතියනෙ අ සංඥාවෙන්. තොර ස්්‍රහතන් වහන් සේට සංඥාවක් නෑ. පරාතන් වහස මකදද දකින්නේ. ක්‍රියාව දකින්නේ. වර්ණයක් ඇද යම් තැනක්ක යම්දක එතැන තියන සත මහදාතුන්ගේ ක්‍රියාව නේතර සංඥාවත් සංසිදිර වේදනවත් සංසිදිිර සංඥාවත් සංසිදිින වේදන සඥා දෙක සංසිදන සංස්කාර සංසිඳනවාම තමයි සංස්කාරකිව කර්මවලට දැන් එතන දයනවා ු සම්පසජා වේදනා චක්කු සම්පසජා සඥා චක්ු සම්පසජා චේතනා චේතනත් ගැන කර්මයය. තොර රහතන් වහන්සේ කර්මශය කල්ල තියනය. කර්ම සකස්සයන තාකල් මනස කර්ම ක්‍රියාත්මක වෙනතා කල් මනසේ විඤ්ඥානයට ගණ්ඩ අරමුණක් අපි සූදානම් කරනවා. ්්‍යායට ගන්නඩ අරුණක් සූදානම් කරනෝපී ඒ ආරමුණ කුසලාරම්මන අකසලාරම්මන කුසලාරම්මනට කිවක් කුසල සංස්කාර අකුසලාරම්මනට කිව අකුසල සංස්කාර දැ හරිද සංකාරපච්චා විඤ්ඥානං කිවා දැන් අපි අතිීත භවයෙන් වර්තමාන භවයට සංකාරපච්චා විඤ්ඥානං කියාගෙන නෙමේද ඒ ඒ පලයනිසා ප්‍රත්ථේකයන හේතුවයි ඒ හේතුවෙන් ඒ පලයනිමේද අවිද්‍යාපච්චා සංකාරා අවිච්‍යාපච්චා සංකාරා සංකාරපච්ච විඤ්ඥාන එහෙනම් විඤ්ඥානයට ලැගුම් ගණ්ඩ විඤ්ඥානයට හොඳට කටයුතු කරගන්ඩ අපි හරමුණු හැදවා ඒ අරමුණු කුසලාරම්මන කුසලා රම්මන එමනත්ත ආනිච්චා බි සංකාර දෙහාන ධාන දවෙනනත සලාරම්මන කුසලාරම්මන. දැ හැදුව නීද. දතුොර කර්මමත නේද විඤ්ඥානයතිෙන්. තොර රාතන් වහන්සේ කර්ම ශය කලානීද. ඇයි ශය කලි කාය පස්සදී. වේදන සංදු රාතන් වහන්සේ විදිී වේදන සංසිදිරතියන්නේ. සංඥා සංසිදිලති. කර්ම සංසිදිරතිී. හනම් විඤ්ානය සංසින්දෙනවාම තමයි. විඤ්ඥාණය සංසිින්දෙනවා.ඒට චිත්ත පස්සද්දි කිවා. කාය පස්සද්දිී චිත්ත පස්සද්දිී මේකයින් අයිතිවෙන්න කුසල චෛතසික වරට. කුසලය නිවනැටයි දැ බොහම ගැඹුරුයි නැවත නැවත හිතන්ට නැවත නැවත කල්පනා කර නැවත නැවත විමසන්් එතකොට තේරෙයි. මේ පෙන්ුවේ රහතන් වහන්සෙනමක් කර්මශය කරලා කාය පස්සද්ධය තිකරගෙන චිත්ත පස්සද්ධි ්ඥාන සංසිඳීමය තිකරගෙන විඤ්ඥානී නිවීමයි. රාතන් වහන්ස කැෙ කයි ලෝක දකින්න නෑ. සමහරය කියන රහතන් වහන්සේ ලෝක ඉන්නවගේ. එක මූලික බුරුවක්. බුදුරජාන් වහස කොතනකොද්දශන කලනය. රාහන් වහන්සේගේ නැවත ප්‍රෘතියක්. නැවත පහළබීම. නිවීවක් තියන්නේ. නිවුණ කියන්නේ උතුරට ගියත්නෑ දකුණට ගෙත්නෑ නැගෙන හිරට ගියත්නෑ බටහිරට ගියත්නෑ ගිනි සිලුව. පහනක් මෙතන පත්තු වෙනවා. මේ පත්වයෙන පහනේ ආලෝකයක් තියෙනවා. තොර පහන් සිලුව දැල්ලෙනවා තෙල් තියෙනවා. දැන් තෙල් ඉවරවුණා පහන්සිලුව නිවෙනවා. එ නිවුණහමේ ආලෝකය. හ සිිුව දැල්ලනකං ආෝකය තියෙනවනාවට දැන් ඒ පහන නියවනහම යාලෝකය උතුරට ගියාද දකුණට ගියාද නැගෙන හිරට ගියාද බටහිරට ගාද. කටදග ගනෑන නනනීද ආහාර නැතිවීමෙන් නියවුණා එන කර්ම ආහාරය මොකටද සසර ප්‍රවෘතියට. එ නිසා තමයි සංකාර පච්ඡා විඤ්ඥාන. සංස්කාර හදනතා කල් ප්‍රතිසඳි විඤ්ඥානයක් ගන්නවා. සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධන විඤ්ඥාන නිරුද්ධයි. එන කර්මශය කරන්නටඕනය. කර්ම අවසන් කරන්න ඕනේ. කර්ම අවසන් කරන්නේ කාය පස්සද්දියයි. ඉට පස චිත්තප පස්සද්දී. කාය පස්සදිිකැන කයේ සංසිදීම ඇදර කයකිව ශරයටට නෙමේ මෙතන කයිකිවේ වේදනා සඥ්ඥා සංස්කාරවලට දැන් අපි හොඳට බලන්න අපි ඊ හත්පසෙන් මනි පැත්තනේ දන්නේ රාතන් වහන්සේගේ මනෝවිතර්ක පවතින පැත්තෙද අපි ඉන්නේ රාතන් වහන්සේ යම රාතන් වහන්සේ නමකගේ මනෝවිතර්ක කොහොමද අපේ මනෝවිතර් කොහොමද. මනෝකිවේ මනසට විතර්ක කිවේ කල්පනා කරනට රාතන් වහන්සේගේ මනෝවිතර්ක කර්මශ්‍යය අපේ මනෝවිතර් කර්ම වල අභිහෘතිය එකරගන අබි සංකාර කර්ම විඤ්ඥානයන කර්ම විඤ්ඥානයකන්නේ අපිට පෘථක් ජනපුච්චරයට කර්ම නැති විඤ්ඥානයක් තිෙනවා ඒ රාතන් වහන්සේට ක එනම් මනෝවිතර්කය වෙනස් ප්‍රහතන් වහන්සේගේ මනෝවිතර්කය වෙනස් අපේ මනෝවිතර්කය ව එහන අපි නිවන් මගටනං නිවන්දකින්ඩනං අපත්කාය පසද්දිි කරන්නන එදාර චිත පස්සදී ඇයි බුදුරජාණන් වස පැහැදිරවම දේශනා කළම් මහනෙන යම් කෙනෙක් විදිනවාද විඳදින දේ හදුනගන්නවද. ඒ හදුනාගැනීම තුළ සිත බලවත්වෙනවද. ඒටකිවර විදිින දේටකිව වේදනා කියලා හඳුනාගන්න දේට කිව්ව සඥා කියලා ඒ බලවත්වෙන ස්භාාවට කිව සංස්කාර කියලා. වේදනා සඥා සංස්්කාරවලට කිව නාමකය කියලා. ඒට නාමකය නාමයයි. ඒ වේදනා සඥ්ඥා සංස්්කාර උපදවඩ, ප්‍ර්‍යය ආහාරය සතරමහ දහත්තුූ ෙවත් මේ රූපයයි. නාමරූප පච්චා විඤ්ඥාන. මහනිනි විඤ්ඥානය පවතින්නේ නාමරූප මතයි. නාමරූප නිරෝධ විඤ්ඥාන නිරෝධෝ. එතවට ඒ නාමරූප නිරුද්ධනං, විඤ්ඥානය නිරුද්දයි. නාමරූප පච්චා විඤ්ඥාන. විඥාන පච්ා නාමරූපන්ති නවා. ඒ පිච්ච සමපාදයදම චුත්ති ප්‍රතිසදිි දෙක හඳුන් නොල දෙන ක්‍රමයහි. විඤ්ඥාන පච්ඡා නාම රූප. එතැන ඉදල්ල මේ භවේ අවසාන චුති සිත දක්වාම නාමරූප පච්ඡා විඤ්ඥාන. එන නාම රූපයි මත පවතියන්නේ. එතෝට වේදනා සඥ්ඥා සංකාරවල සංසිදීම කාය පස්සද්දියයි. දපිය ඇසැන් සංසිද වලද තියන්නේෙ. ලද එහනම් ිත්ත පසද්දිය පිළිබඳ ගැටුවක්නෑ. ඇර චිත්ත පස්සද්දිිකයන්නේ විඤ්්‍යානය සංසිදීම. කාය පස්ද්දිිකයන්නේ වේදන සංඥා සංස්කාරවල සංසිදීම. ය පසද්දී එන් සංසිදධ වඩ මෝණන නිවන්දකින් ැ ගන්න අත හයම ගන්න ද එකක් ගැන කිවේ ඇස මෝලික වෙලා හදනවා. චක්ු සම්පසජා වේදනා නෙද්ද. චක්කු සම්පසජා සංඥා නෙද්ද චක්කු සම්පසජා චේතනා නද්ද. චක්කු කිව සට බාහිර රූපය දෙකනනිසාස්සිිත චක්කු විඤ්ඥානය. තුන් කරුණ එකතුව චක්කු සම්පස්සේ ඒස් පර්ෂය නිසා ඉස්පර්ස ප්‍රත්තයෙන් හටගන්න වේදනාව චක්ු සම්පසජ වේදනාවයි. ඒස්පර්ස ප්‍රත්තයෙන් හටගන්න සඥ රඳුනා ගැනීම සඥාවයි. චු සම්පසජ සඥා. චකු සම්පසජ චේත වදන සඥා චේතනාවට ඒවත් කර්මයට හෙවත් සංස්කාරයන්ට ප්‍රත්්‍යයයි දැ එතකට එතන කායපස්වද්දියයක් නෑ. එතන මනෝ විතර්ක ඒ විතර්ක කරන්න කර්ම රැස්සෙන කාරයටයි. විදිිනවා විඳින දේ හඳුන ගන්නවා හඳුනාගැනීම තුළ බලවත්වෙනවා එතන මනෝ විතර්කය කර්ම රැස්සෙන ආකාරයටයි. එතන කර්ම රැස්සෙනවා. ඒ කුසල කර්ම වෙන්න පුළා ඒ කුසල කර්ම වෙන්න පුළා. ඒ දෙන්න ලෑස්තිී අවසාන දෙෙන්ඩ දෙන්නෑන් එක් කෙනෙක්. එකක්කැනේ ඉකිදිරිපත්වවෙෙන ලෑස්තිී තුකට මොකටදේ? ඳ ඒගව භවයක් සඳහා දැ තුන අපි මේ නොදැනුවත්කමන් හිදනේද මේක කරන්න. මෙච්චර කාලයක් මේ සංසාරි භවයෙන් භවේට ආවි මේ කා්ච දෙකේ නිවැරදි සංසේදීමක් ඇතිකරගන්නඩ බැරි වෙච්ච හිදන ඇතිකරගඩ බැරි වෙච්ච හිද. දැන්ගේ නම් පුළුවන් හැබැයි? සම්මවායාමෝන උසාහෝන සම සතිඕනි ඒ මතියන යනිස මනසිකාරය ෝන සම්ම සතිය ළඟමයි ඕනිු මනසිකාරයෝ අයිතක සම්මාධී්ටි නිවැරදිව දකිනු. නිවැරදිව දකිින්ට දැතුර අපි බැහැලතියන්නේ මොන මාර්ගයටද. බුදුරජාණන් වහන්සේ දේශන කර තු මාර්ග යට ැහැ තිය. ත් ේ මාර්ගි ආර්යෂ්ටාංගික මාර්ගය තතාගේ තැන් වහන්ස පෙන්නවා මේ තියන මගේ මේ තියන ප පාර අන්ඩකු දපි අන්න කොහෙේ දේතුකට මංමුලා වෙලා මංමුලා වෙලා පින්නේ පාර වැරදිලා හරි පාරතියෙනවා නිවැරදි මාර්ගය තියෙනවා එ නිවැරදි දෙමාගට බහින්් කවදද බහින්නේ. ඒ ඕන වෙලාක පුළුවන් බහි්ට එම එපාරට බහින් ඕන ලාක පුළුවො කෞුරුවත්තහන්නේ එපාර වහලත්නේ එපාර විවෘතයි කන අම්බාහිර ශබ්ද දැ දෙකනිසා සිතක් හැදෙන බව අපිදන්නවා.ඒ දෙකනිසා සික් හැදෙනනවා. ප්‍රථක්ජන පුච්චල්ලයා එක ගන්න චක්කු විඤ්ඥානය. රහතන් වහන්සේ කොහොමට ගන්නේ. රාතන් වහන්සේ කාය පස්සදදි චිත පස්සදදි තියන තව අවසසානද රාන් වහසේ ගවසන චතති සිතෙන් තමයි සම්පූර්ණ චිත්ත පසද්දිය තියෙන්නේ ගැන විඤ්ඥානය සංසිදීම තැන බරයි බේතන කොත් විඤ්ඥානය ආකාරයකට සංසිදිල තියෙන්නේ රහතන් වහන්සේ කනක් දකින්නේ. අපි අපි දකින්නේ කනක් ද කනත් දකිනගොට පිට විඤ්ඥානය අරමුණ දැනගත්ම එකකාන මගේ අවිං්ඥානය දැන ගත්තා රහතන් වහන්සේ දකින්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාවක් කනේ නෙමි කන නැමති හැඩය එස්සභාාවය හැදුව ධර්මතාවයන් රාතන් වහන්ස දකින්නේ එත් මොන ක්‍රියාවත් සතරම හදහතුන්ගේ ක්‍රියාව රාතන්නාශචට තියනෙන ක්‍රියාසිත.ඒ ක්‍රියාව පිළිබඳව සිතක් එක සිතට ඇතුල් කල්ල තියන හොඳට සිතර අනුගත කල්ල තියෙන. සිතේ ස්ථාවර කල්ල තියනවා කනක් කියන සං්ඥාවයින් කරලා සතර මහත් දහතු කියන මනවෝ විතර්කය ඒ විතාර්කය කල්පනාවේ නිවැරදිී දක්ිය නිවැරදි දර්ශනය නිවැර දිවදල තින එතවට ක්‍රාසි තක්තිය එත වඩ බාහිර සब්දය අප සब්දයක් ය සब්දය මිහිරී ඒ සබ්දය යන්තඥ होුණ ඒ සබ්දය තරමක සබ්දයක් ඒ සද්දය හතිය බිහිසනු ස්දයක් අතිශේ බහකාර ස්දයක් ඒ සब්දය හොද ලසන හක් අපි ුණු දා අනු ුණුද්දා ලුණ දදා අනු ුණු ද්දා බුදදුරජන්න දේශනා කන්න ලකුණු අනු ලුණු දෙක මයින් කර ලුණ දන්නප අනු ලුණු දන්න දෙක මයිර තකො රහතන් වහන්සේගේ සිත මොකත්සිත මොකද තියන සබ්ද අපි මොහමදගන්න දාාලගන්නේ අනු ලකුණ දා ගන්න ඒ අනුව ලකුණු කොන යන්තන් සබ්ද්‍යය ඒක අනුව ලුණු කර. ඒ තරමක සබ්දයක් අය අනුව ලකුණු කර අඒ හරි ලස්සන මිහිීරී හට ලකුණනදදැම්ම. ඒ ම භයානක සබ්දය ලකනදදැම්ම අනුලුණු ලකුණු ධානන රාතන් වහස රා ව ලකුණුත්න අනුලකුණුත්න එනම්ම කදදති. රන් වහන්ස කින ක්‍රියාව සත්‍ය වසයමකදදති අපේ මනසතියන සම්මුති රාතන් වහන්සගේ මනසතියන පරමාර්තය රහතන් වහන්සේට පරමාර්ථය විද්‍යාමානයි අප සම්මුතිය විද්‍යාමානයි ඔන්න වෙනස දර සම්මුතිය විද්‍යාමාන වෙලාතියෙන තාකල් පරමාර්ථය විද්‍යාමානයි පරමාර්ථය විද්‍යාමාන විච්ච දවසට සම්මුෘතිය අවිද්‍යාමාන ඒකයි ප්‍රථක්ජන සභාවෙන් මිදෙනව කියන්නේ. අන්න පෘථජන සභාාවෙන් මිදෙනවා. පරමාර්ථය විද්‍යාමානයි. ඒටිකන ආර්යන් වහන්සේලා කියලා. ඒවැඩි කෑනේ ආර්ය කියලා ආර්යන් වහන්සේලා පරමාර්ථ ධර්මයන් විද්‍යාමාන කරගත්තා. එඒ නිවැරදි දර්ශනය ඒකට කිව සම්මාධීට්ටි කියලා. ඒකඩිකිවේ සම්මාදීටියය. එ රාතන් වහන්සේගේ මනෝවිතර්කය සම්මාධිට්්‍යියයනේද. අපේ මනෝවිතර්කය සම්මුති එතුොර පරමාර්ථය වි්‍යමානයි. ඒ දර්ශනය වැරදිී එටිකිව දිිට්ටිකර. රහතන් වහන්සේ සම්මාධී්ටි පරාතන් වසේ නිවැරදදිදේ නිවැරදි ආකාරයම දකිනු ක්‍රියාවදකිනන්නේ ක්‍රියස්සික්. ඒක්කම හටගන්න සිත රහතන් වහන්සේ දකින්නේ ක්‍රියාවක් අපි දකි මම දැක්කන මට ඇහුණ මට ඇහුුණක් කියලා ගන්නකොටම මොකද ක්‍රියාසිතද්ද තියෙන්නේ විදීමේ සිතත් දෙන්න එතන මට එහුුණ කියනකොට විදීමේ සිතක් හදලිපරය සබ්දේ හදනාගත් සම්මූතියෙන් එතකොට සංඥාවට දාලත්තිවරයි සංඥාවත්ගත්ය දිට්ටියේ විදින්නේ මම කියලා ගන්න ගන්නකොටම දිච්චිය. එතන සස්කාරයක් හැදිලේවරයි කාය පස් සද්දිි නැහැ. රාහතන් වහන්සේට කාය පස් සද්ය සංසිදිලා. එ කොහොමද රාතන් වහන්සේ දකින්නේ එතකොට කනක් නෙමි ක්‍රියාවයි ක්‍රසිතක් සබ්දයක් දකින්නේ නෑ සබ්දයක් ඇහෙන්නේ නෑ රහතන් බ්දය න හැබැයි? ක්සනය එඒං විදර්ශන ප්‍රඥාවෙන් ගන්නේ ක්‍රියාසිතක්. එතන තිය කියාව දිිට්ටේ දිට්ටමත්තංකි වේකයි. සුතේ සුතමත්තංකි වේකයි. ඇවුන නඟ හුන විතරයි. එතනින් හටයන්නේ නැහැ. දැගේ දෙක නිසා හටගත්ත සිත දැක ක්‍රියාවක් ටක සිතක් නෙම දැක. ක්‍රියාවක් හටගත්ත බෝධ දෙක්. හටගන්නේ ක්‍රියාවක් ක්‍රියාව ස්භාවය තම හටගන්න ශනය නැති වෙන. යි ිතක්ෂණයක් ඇතුළලට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔය සෝත විඤ්ඥානය.ය සබ්ද පිරිිබඳව දැනගන්නා උත්සිතඒ ක්‍රියාවක් ඒ ක්‍රියාවක් නිසා තමයි චිතක්ෂණයක ආයු තියෙන්නේ ඇති වෙනසනය නැතිවෙනවා කියන. ක්‍රියාවක සභාාවක තමයි. චිතක්ෂණ දාාහතත් තුළ ඇතිවෙලා නැතිවෙනවා කියන්නේ. ක්‍රියාවක සභාාවයක තමයි ඇතිවෙනසය නැතිවෙන. සබ්දී ආයුෂ චිදක්ෂණ දාහතයි කියන්නේ ක්‍රියාවක් නිසා ක්‍රියාවක ස්භාවය තමයි ඇතිවෙනසනය නැතිවෙනවා කියනේ. ඒ දෙක නිසා හටගන්න සිතේ ක්‍රියාව එක චිදක්ෂණය ඇතිවන්න නැති වෙන. ඒන එක ක්‍රියාවක් තොර රහතන් වහන්සේ දකින්නේ රතන් වහන්සේ ඒ විඤ්ඥානය දකින්නේ ක්‍රියාවක් පටන්ගත්හයකිට ඇතු න අතන මති ස්පාර්ෂී ක්‍රියාව. කරනුතුන එකේ තින්නා සැංගති පස්සු කරනතුන එකතු කොළ ෂස්පර්ෂයයි ඒෂපර්ෂය ක්‍රියාව දකිින් ඒපර්ෂය ක්‍රාව දැක්ක රාතන් වහසේ විඳීමේ ක්‍රියාවට යන්නේ ති විඳීන්න දන්නේ කනේ හැඇත්තේ සත්‍රමහදහතුන්ගේ ක්‍රියාව දැක්කා එතන ක්‍රියාසිත බර ශබ්දය ක්‍රියාව දැක්කා එක ක්‍රාසිත දෙක නිසාහටගත් සිතේ ක්‍රියාව දක්කයි එකයි ක්‍රියාසිිතක් මන විතර්කය ක්‍රියාව දකින. කරනතු න එකතුර ස්පාර්ශය ක්‍රාව දැක්ක ්ච තක්ෂණය අ තුළ ඉපද බිඳුණු බවදැක් ද විඳේ සිිත ඇදන ගත්ක ප්‍රත්්‍යයෙන් උපන්ධර්මයක්. එකක උපකාරෙන් උපන්ධර්මයක් ඒ ක්‍රියාවක් විඳීමේ සිත ත්කච තක්ෂණය තක්ෂණයක් නිසා තමයි. ඒදක්ෂයක් කා යන කාවට ක්‍රියාවක්නේසාා. රහතන් වහන්සේ විඳින්නේ අපි අපි විඳිනම් විඳන්නේ මම විින්දනය මගේ විඳීම මට අයිති එහම නිමීද ගන්න. අරහතන් වහසේ දකිනම ක්‍රියාව කොහෝොමද සිද්ධ වේගෙනෙන්නේ. කනේ ක්‍රියාව සබ්දී ක්‍රියාව දෙකනනිසා සිතය ක්‍රියාව තුකරනෙකො ති ස් පාර්ශය ක්‍රියාව විඳේ කාව එතන සංසිින්දිිර තියෙන්නේ විඳින්න දෙයක් නෑ විඳින්න කෙනෙකුත්නෑ. කෞති විඳින්නේ. විඳින්ට දියකුත්නේ ඇති වනසනය නැතිව ලිබරි ක්‍රියාවක්. එතොර විඳීම සංසිින්දිිර. විඳීම සංසිින්දිිරනං එතොර සංඥාාවෙන් ගන්නේ. එ සබ්දයඒ සබ්දය මිහිරිබසෙන්ගන්න සබ්දය ලකුණදාගන්න අනු ලකුුණදා ගන්නෙන. සංඥාදන් එක් ගන්නන්නේෑ සඥාවෙන් එක ක්‍රියාවද දකින්නේි. ත සඥාව නිරුද්ධයි සඥ සඥාවන්නේ වේදන සංඥානත්ත සාස්්කාරයත් නෑ විඳින දේ හඳුනාගන්න හදුනා ගැනීම තුළ සිත බලොත්තිේ නො එන වේදනා සංඥා සංකාරය පස්සදිී රාතන් වහන්සේට කාය පස්සද්දී ඇසන් සිදිිනාා. වේදනා සඥා සංස්කාර නැත්තං කර්ම කර්මනය සංස්කාරකයන කර්මණ විඳින්න්නේත් නැත්තං හඳුනාගන්න නැත්තං චේතනානෑ කර්මනය දරකර්මශය කරලා කර්ම සකස්සෙන ආකාරයට මනෝ විතර්කය ක්‍රියාත්මක වෙන්නේ අපේ මනෝ විතාර්්‍යය කර්ම සකස්්‍යෙන ආකාරයටයි ක්‍රියාත්මක වෙන්නේ ම ಕ್ කාರ ಕ್ರಾತ್ಮක වෙන්නේ ේ මනෝ විතාಾರ್ රಾತ වසගේ මනෝ විතාಾರක විදින්නේිනೆ හඳුනා ගන්නනೆ එන සිත බලවත්ತන්නේ ಕಾಯපಸද್දී සසිಿදිಿර ವේදන සංಸಿදිර ස್ඥාව සංಸಿಂදිಿ ಸංස්್කාර සංಸಿಂಿර. දವේදන ಸඥාවට ප්‍රತ್ಯයි ස್ඥාව ಸං್ಾರಯಂ ප්‍රತ್ಯයි. විදිනද හඳුනා ගැත්තා හඳුනා ගැනීම තුළ සිත බලවත් වනාඒ කර්මයයි සෝත සම්පසජ ්චේතනා දරහතන් වහන්සේ කර්මශය කරලා දදර කර්මශය කරහාම විඤ්ඥානය කොහෙද ලගින්නේ අවසා අවස්ථ විද්‍ය ආරම්මණයක් ඕන කුසලාරම්මනා කුසලාරම්මන දැ අපි මනුස්සලෝකෙටාවේ මොනාරම්මණයකින්ද හොඳට බලඩක. අපි මනුස්සලෝකෙ මනුස්සය වශයෙන් එපදුනී අද ගොළු බිහිරි නැතුව අංගවි කළභාාවයක් නැතුව මන්ද මන්ද බුද්ධික භාවයක් නැතුව උම්මත්තක භාවයක් නැතුව එස් සියලු අගපස්සග නිවැරදිුවෝ පිහිටලා අපි මනුස්සලෝකට ආවේ කුසලා රම්මණයක ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයිද. දො කුසලා රම්මණයක න කුසල කර්මයක්නේ. අකුසලා රම්මණක යන අකුසල කර්මයක්නේ ඔය දෙක එක එක ඉනි ගත්ති. Enak kusaram mane arepi mauku seda be tapi ga jalain maukuga enak kuram enak aram man hesannya sangkara ca sosamp sossannya so ce Ratan ce kar manehe එහ වේදනා සංසිදිල සඥා සංසිදිල සං්කාර සංසිදිිර කර්ම සංසිදිිලා අන්න කාය පස්සදදී. එදට සිිතේ සංසිදීමන්න නැද්දී තන චිත්ත පසද්ධියන් නෙද්ද චිත පසදධියත්තිී න. සිිතේ සංසිදීමත්තියන ඒ සිතේ සංසිදීම අවසානය ච්‍යටාන තුරුව ප්‍රතිස සන්දිියයක් හදන්න බේ එතනදි සංසිදිනෙන සහමුලින්ම. විඤ්ඥානය නිවෙනවා විං්ඥානය පවතින්නේ කර්මමත එක තව පැත්තකෙන් සනාථ කළ කාරණයක් තමයි සතාගතයන් වහන්සේ මහනනි කම්මනියයාම චිත්ත නියාාම මං මේ ධර්මතා දෙක පනවනවා සත්‍යයාගේ පැවත්මට මේ ධර්මතා දෙකයි ම පණවන්නේ සත්‍යයාගේ පැවැත්මට කම්මනියාම චිත්තනයාම චිත්ත කියන්නේ සිත එන කම්ම කියන්නේ කර්මවලට කර්මමතයි සිත තියෙන්නේ කම්මනයාම චිත්තනයාම කිව්වේ විශ්සය පැවැත්මට කරුණ තුනක් දේශනා කරා බීචනයාම ඉර්තනියාම දම්මනයාම බලන්ට හොඳට නැද්ද කියලා විශ්ෂය පැවැත්මට සත්‍යයාගේ පැවැත්මට දෙකයි ද මෙක්තන ද කර්ම සංසි දෙනවා රහතන් වහන්සේ කර්ම සංසිද වලතිී කර්ම සංසිදවලනං එකයන්නේ වේදනා සඥඥා සංස්්කාර කායපස්සද්දී කකාය සංසිදි කය යන සරීරේනමේ මෙතැන වේදනා සඥ සංකාර වලටයි කාය කිව්වේ චිත්ත පස්සදිකි වේ සිතය සංසිදීමට එහනම් අපි දැන් කොහම දෙ ගන්න දරහත්වෙන් නත්තෝනි නිවන්දකින් දනි දනම් පස්ස දෙයි සංසිදීම කොසල චෛත සික. තව හතරක්ත්තිී නො කියන්ඩ වෙලා තමයි ප්‍රශ්නය. තව හතරක්ති නො කියන්ට ම නාශය දිව සරීරහ මනෙස්ස ද නාසේ අපි දකින්නේ නාසය. රාතන් වහන්සේ දකින්නේ ක්‍රියාවන්. ඕක මොකද තිීන හරිකට හරියට මොකදදති නාසිය දකිනවනං සම්මුතිය විද්‍යාමාන වෙලාතිී. ත පරමාර්තය විද්‍යාමානය රහතන් වහන්සේ පරමාර්ථ ධර්මය විද්‍යාමාන කරන්තින්නේ ත පරමාර්තය විද්‍යාමාන කරගත්තාම රහතන් වහන්සේට නාසයක් පේන්නේ රහතන් වවාන්ස දකිනි ක්‍රියාවක් තියන්නේ ක්‍රියාවක් ඒ ක්‍රියාව නාසේ නෙමි ඒ ක්‍රියාව රශක්තියන් හතර සුද්දශ්‍රක කලාපි ක්‍රියාව තො ක්‍රියාසික් ඒකට ගෝචර වෙන්න බාහිර ගන්ධියයි බාහිර ගන්ධයක් තියනවද අපට තියෙනවා ඒ සම්මුතිය විද්‍යාමාන වෙලා තිීන තාක්කා. පරමාර්ථය විද්‍යාමාන විච්චදාට සෝදක්නය ගදකුත්නේ ක්‍රියාවක් තියන්නේ ඒ ක්‍රියාව සුද්දශ්්‍රක කළපි ක්‍රියාවක් පටවී ආපෝත් හිේචවායෝ වර්ණ ගන්ධ රස්ෝචා සුද්දශට කලාපි ක්‍රියාවක්තිී. හ ව ක්‍රියෝසිිත දේදක නිසා හැදෙන සිතක් අපට තියෙනවා සුවදයිඒගාන විඤ්ඥානය අපට සුවදයි. බැරාතන් වහන්සේට ක්‍රියා. අපට ගදන ගන්ධේ පිරිිබඳව ෂිතක් සුවදන සුවද පිරිිබඳව සිිතා. රහතන් වන්සට දෙකමනේ. රහතන් වහන්සේට තියෙන්නේ නාශ්‍යය. ක ගන්ධය ක්‍රියාව නිසා හටගත්ත තවත් ක්‍රියාවක සිතක්. සිද්ධ වෙන්නේ ඒේකම තමයි. ක්‍රියා දෙකක් පවතින දෙයක් හදන්න ස්තීර දෙයක් හදන්න තියන දෙයක් හදන්න තවත් ක්‍රියාවත් තමයි හදන්නේ. ක්‍රියා දෙකක් එකතු වෙලා. නාස් එතන සතර හදාහතුන්ගේ ක්‍රියාවක් බාහිර ගන්ධය සතර ම හදාතතුන්ගේ ක්‍රියාවක් එන එතන ක්‍රියා දෙකක් න එකතු වෙන්නේ. ද හදන්න තවත් ක්‍රියාවක්. රහතන් වහන්සේ එන. කාව දකි ඒගාන විඤ්ඥාණය වි්ඥානී ක්‍රියාව දකින. ඒකම දකිනව හිෂ්පර්ෂය ක්‍රියාව. තොර විඳේ රාතන් වස විදික්නේ. ත ඒකත් ක්‍රියාවක් හැටියට දකිනවා. තොර විඳීම රාහතන් වසයයි කරන. විඳීම අයින් කරලා තිෙන චන්දරාගයයින් කරපු නිසා. ත්‍රෘෂ්නාව අයින් කරපු නිසා. තොර දිික්කේතන පිරිසිදුුවයි. සම්මමා දිිට්ිය විල්ලතින් නිවැරිදි දර්ශනයට ඇවිල්ලතින් නිවැරිදි දර්ශනයට ආපු නිසා චන්දරාගයක් නේ තෘෂ්නාවක් නෑ බැදීමක්නෑ ඇලීමක්නෑ ආසාාවක් නෑ ඒයි රහතන් වහන්සේ තෘෂ්නාවශය කල්ලතිය තෘෂ්නාවශය කරල තියෙන ැන කර්මශය කරලා. ද කර්මශයකුණේ කොහොමද විදින් නැත්තන් හදුනා ගැනීමන්නේ හඳුනා ගැනීමන් නැත්තා බලවත්වීමන්නේ එ වේදන සංසින්දිල සඥා සංසිදිිර සාස්්කාර සංසිඳිර ඒක්කාය පස්සද්දියයි. එතකොට විඤ්ඥානය නිකම්ම සංසින්දිර. චිත්ත පස්සද්දී විඥානය සංසිඳර එනම් චිත්ත පස්සදදිී. දරකාය පස්සදදිී චිත්ත පස්සද්දිී දැ ච්චර කියන්ද වෙන අනිත් ධර්මතාත්තු වන දිගාර කායක් නෑ. එහ නිවන් ගට කිවේ අනි ධර්මතාතුන ත්‍යයාආකාරයම තේරුන් ගන්නෝනි මොකද තවත් පැක්කේ ඒ තුනක් කියන්නි කිොත්ත. පැක ධර්මදේශනාවක්න පැහැදිලි වඩෝනි කියපුටික ගැඹරට බණක් කියන්න කියලා ආරාධනාවත් තිබ්බි දැ ගැඹුරට කිව්වා පෘථක් ජනස්භාවය ස ආරිස්භාවය ආරයන් වහන්සේල කැනෙ කෞදීතකොට ආරයන් වහන්සේ කැන ශේෂ්ට පුච්චලියෝද. උතුම් පුච්චලිෝතේ. වදනාමානයට සදුಸුද. . දක්ෂිනාවට සදුද ධානයට සුදුಸුද. යි නිලේී කෙලන සිත කෙලෙසිනේ වයින් කරලා තියෙන්නේ. නික්ලේෂී ಅතිෂ පාරිි ශුද්ධය සිත අතිශය පිරිසිිදුයි. විදිින හදුනාගන්න බලවත්තෙන්නෑ කර්මශය කරලා. අපි ಲෝය. දේශ ශ್ರಾಡ දා ෝහ ශ್ರಾಡ දාලා මානයේ ්್ರಡ දාල දිිට්ටිය විශ್රಡ දාල විචಗಿಚ್චා විශ්್රහಡ දාලා ීන ිද්දේ ್ಡ දාල ಉද್ಜಚ හිරි ಾනೋ ත ොක්್කො ್හදාಾගෙන ඒ හදන හදනව හදන හදන හදනවා අරමුණේ මුලාවෙලා අරමුණේ රැවටිලා අරමුණ නිවැරදිව ගන්න නැතුව කෙලෙස් වන ඇවිදිනවා. වනන්තරය අතරමංගලඉන්නේ. කෙලෙස් වනි අතරමංගලෙන්. බුදුරජාන් වහන්සේ ආලෝකයක් දුන්නා. ඔය අදුරෙන් එඩියටෙන්ට් පුළුවන්ගේට ඇබැවස්සාහ කරන්ට. ධර්මදේශන අවසන් කරනවා මෙතු ධර්මදේශනය ප්‍රඥානා කාාවතුලෙන් විකාශය කිරීම සදහසද හති දායකත්වය දන්න ලබන්නේ අංකතති සටෙන් එක ජාතික නිවාසකරමයයක් කිරි බජ් ට පදිංචි. දීප්ති පෙරේරා මහත්මිය විසින් අරුණ ස්ටේලිය වේ පදිංචි චතුර චමල්ක දිසානායක පුතුනුවන්ගේ අද දිනට යදන විසි හත්වන ජන්මදිනය වෙනවන්. මෙ උතු ධර්මදශනය සිදු කො බනා අතර පුතුන්ට නිදුක් නරෝගගේ ස පත් භාවය සහ දීර්ගාව සම්පතිය ලැබේවා උතුම් චතුරාර් සත්‍ය වබෝධය පණිස මේ පුුණ්්‍ය ධර්මය හේතු ආසනාවේවා ස්ට ්‍රේලියාවේ පදිංච සුරජ් ආශි දිසානායක පුතුනුවන්ට. ළමාලි සචිනි දියනයට නිදුක් නිරෝගි සෝපත්ද භාවේ සහ දීර්ගාවි සම්පත්තිය ලැබේවා. එමෙන්ම පුබුදු කරුණාරත්න හේසාන් කරනනාාරත්න පුතුනුවන් දෙපරටද නිදුක් නිරෝගි සෝපත්භාවය සහ දීර්ගාය සම්පත්තිය ලැබේවා සියලු දෙනාට මතුනුරුවණේ පිහිටා සිරර්වාදේ වේවා, උතුම් චතු්‍රරාරි සත්‍යයා බෝධය පිසම මේ පුුණ්්‍ය ධර්මය හේතුවා සනාවේවා. ත් එ ෙර පියානන්ට, නිල් හැරි් ේර මෑනියන්ට ස් දිසානායක පපයාානන්ට ශලි කරුණ ආරත්නපියානන්ට මෙම උතුම් ධර්මදාානයෙන් ජනතවන්නාව පුഞ්‍යකුසල් අනමෝදන් වී, උතුම් ූ නිර්වාණය සාක්ෂත්වයේවා ගෞරවනිය දේශකයනන් වහන්සේටත් ප්‍රඥානාරිකාවේ ධර්මදේශනා සිදු කරන සියලම දේශකඛානන් වහන්සේලාටත් නිදුක් නිරෝග සോපත් භාවේ. ලබේවා පාර්ථනීය බෝධියකින් වහවාහා නිවන්න අඔබෝධ කරගැනීම පස මෙම පුුණ්්‍යධර්මය හේතුවාසනාවේවා රෝගාතුරව සිටින තුඩාවේ ප්‍රේමාලෝක ස්වාමීින් වහන්සේ ටික්මන් සුයා හා ප්‍රාර්ථනීය බෝධියකින් වහවහා නිවන්න වබෝධ පිණිස්ස මේ පු්්‍යධර්මය හේතුවාසනා වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන්නයා කාරයෙන් මිෂ් සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතෙන් පුඥ්්‍යානුමෝදනා සිද්ධ කරනවා. kargattanan tapmaanpun niisaktiä 6han kal nokala jamm adä pinpäläpuruttu meutupun nisätiin an muudan vimin suotivaiva. jasämäkenek muutumuu nivä inmassina setuaa kelä. Idammi nyaatiinnan hotuu sukia hontunya. Hidammiin nyaatiinnan hotuu sukitaan hontu nyaati Idammi nyaatiinnan hotuu sukitaa hontu nyaatio. දෙවියන්ට පින්ందෙමු ආකා සటාජබු මට්టා දේවානාගా මහිද್දිකා පഞන්ත අ ෝදිಿතා చරන් රක්కం තුළෝකසාසන ආකාసటාජබුම් මට්ట දේවානාගා ද පഞන්ත අ ෝදිಿතා చරන් රකන්තු දේශන ආකාසటාජබ මට්టා දේවානාගා මෛද್දිික తං අු මෝදිಿత చරන්රக்கం තුමం පරන්తී. රැස්්කර ගත්තනන් ත ප්‍රමාණ පුුණනිිසක්තින් ඔබ අප සෑම දෙනාාටම නිර්වාණවබෝධය පිණනිස්සම මේ උතුම්පුුණ්්‍යසක්තිය හේතු ආසනා වීවා කියලහිතාගෙන සාදුකයන්. සෑම දෙනාටම ආසිර්වාද කරනවා. අභිවාදන සීරිස්ස නිච්චංවතාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝසුකංබල. ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්තිමේවත අතෝනි්භාන සම්පත්ති එමිනාතේ සමිච්ජතු සෑමදනාටම තෙරුවන් සරණයි. मोहखयो निभा